රට වෙනුවෙන් ලැබුණු විශිෂ්ටතම ආර්ථික පණිවිඩය තමයි යුරෝපා හවුලේ රටවල් GSP+ සහනය අපේ රටට ලබා දෙන්නට මේ වන විට පූර්ණ අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඒක රටට සුවිශාල ජයග්‍රහණයක්. කොහොමද GSP+ සහනය අපිට මීට වසර කිහිපයකට පෙර අහිමි වුණේ? පහුගිය රජයේ කාලේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර මාධ්‍යවේදීන් ඝාතනය කර ලසන්ත වික්‍රමතුංගල එක්නැලි ගොඩල සමූල ඝාතනයට ලක් කර සුදුවෙන් සංස්කෘතිය තුළින් රාජ්‍ය ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වූ රාජ්‍ය පාර්ශ්වයට විරුද්ධව කටයුතු කරා නම් රැට රැට ගෙවල් වලට පැනලා පොදු ජනතාව අතුරුදහන් කෙරේ. අපේ රටේ ජනාධිපති අපේක්ෂකෙක් වුණු ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමාව හිරගෙට යැවුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරතුමියට ගෙදර යන්න සිද්ධ වුණා. මෙන්න මේ හේතු නිසා ජාත්‍යන්තරය අපිව කොන් කරා. අපේ රටට තිබුණු GSP+ සහනය අහිමි කිරි. GSP+ සහනය තුලින් අපේ රටේ භාණ්ඩවලට බදු පැනවීමක් සිදු වෙන්නේ නැහැ. හොඳ මිලක් නිසා ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වීම තුල අපේ රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. ලක්ෂ ගණනින් රැකී රක්ෂා නිර්මාණය. GSP+ සහනය අපේ රටට ලැබුණේ නැවතත් වරක් යහපාලන රජය තුලින් ශිෂ්ට සම්පන්න රටක් නිර්මාණය වීම තුල. ඒ බාලම් ව්‍යාපාර ස්ථාන සරුණේ කරත පැමිණියේ